යෝමං පස්සති සෝ ධම්මං පස්සති. යමෙකු ධර්මය දකින්නේ නම් ඒ තුලින් ලෝතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකිය හැකි බව උන්වහන්සේගේ දේශනාවෙහිම සඳහන් වෙනවා. අද දවසේදී ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් දකින්නටයි අද දවසේ මේ හෝමාගම පුරාණ විහාරස්ථානයේ සිට නිකිනි පුන් පොහෝදා සීත ටීවී අමාවැස්ස පොහෝදා සජීවී විකාශයේ අපි ඔබ වෙත ගෙන එන්නේ. උදෑසන සිට මේ දක්වාම ආමිස පූජාවෙන් සහ ප්‍රතිපත්ති පූජාවෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදන්නට උවැසි උවැසියන් බොහොම ශ්‍රද්ධා සම්පන්නවින් යුතුව අද දවසේදී මේ හෝමාගම පුරාණ විහාරස්ථානයට එක්කාසු වෙ සිටිනවා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම සදාතනික දහනමක් බවට පත්වෙමින් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නේ නිකිනි පුන් පොහෝදා අදවන් දිනකයි. ඉතින් නිකිනි පුන් පොහෝදා ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වන්නට මත්තෙන් ආනන්දෝ ස්වාමීන් වහන්සේ රහත් ඵලයට එළඹ සිටියේ නැහැ. උන්වහන්සේ රහත් ඵලයට එළඹිය යුතු බව අනිකුත් රහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට පවසා සිටිනවා. ඉතින් ඒ තුන් යාමේ උන්වහන්සේ අදිෂ්ඨානශීලීත්වයෙන් යුතුව භවනා යෝගීව වැඩ සිට අනතුරුව ස්වල්ප මොහොතක් සැතපීමට යාමේදී උන්වහන්සේගේ දෙපා පොළවෙන් ඉහළට ගන්නවත් සමගම හිස කොට්ටේ මත පිහිටනවත් සමගම පිහිටන්නට මත්තෙන් උන්වහන්සේ රහත් ඵලයට එළඹියා බව අප ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් සතර ඉරියවෙන් තොරව ශාසන ඉතිහාසයේ රහත් ඵලයට පැමිණි ඒ ආනන්ද මහරහතන් වහන්සේගේ රහත්භාවය අද දවසේදී අප බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. හෝමාගම පුරාණ විහාරස්ථානයේ සිට අද දවසේදී ඒ සිතු සිහිපත් කරමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම දින්නට අප මේ අවස්ථාවේදී බොහොම ගෞරවයෙන් යුක්තව සැදී පැහැදී සිටිනවා. සීත ටීවී අමාවැස්ස නිකිනි පුන් පොහෝදා සජීවී විකාශයේ මීළඟ ධර්මදේශනාව වෙත යොමු වන්නටයි අපගේ මේ සූදානම. මීළඟ ධර්මදේශනාව පැවැත්වීම සඳහා අද දවසේදී අප බොහොම ගෞරවයෙන් යුක්තව මේ ස්ථානයට වැඩම කොට වදාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කුඩා කත්නෝරුවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේව ඉතින් අපි බොහොම සදහැසිතින් නමස්කාර පූර්වකව උන්වහන්සේට ආරාධනා කරනු ලබනවා මේ ධර්ම දේශනාව අප වෙනුවෙන් දේශනා කොට වදාරණට සීක අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අධිචිත්ත මනෝ යුද්දේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බං තී හෝමාගම පුරාණ විහාරයේහි විහාරාධීශවර අවසරයි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක මාදෝවිට වජ්‍රබුද්ධි ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි. අද නිකිනිපුර පසළොස්වක් පොහොය දවසේහි පෙහෙවස් සමාදන්ව සිටින උපාසක උපාසිකාවෙනි සෙසු පින්නතුනි සියත ටීවී අමාවැස්ස මේ දහම් චාරිකාවේ තවත්
එක් ධර්ම දේශනාවක් හැටියට අද දවසේ මේ සන්ධ්‍යායාමයේ මේ ධර්ම දේශනාව සිද්ධ කෙරෙනවා. එම නිසා මේ විහාරස්ථානයේ ධම් සභාවට පැමිණ සිටින පින්නතුන් වගේම මේ රටේ සතර දිග් භාගයෙන්ම සියත ටීවී අමාවැස්ස මේ ධම් සභාවට සම්බන්ධ වෙන සදහැවත් පින්නතුනි, අපි හැමදෙනාම අපේ ව්‍යවහාරයේ අපේ සංස්කෘතික සම්ප්‍රදායේ එන වස්සාන සමයෙහි භික්ෂූන් වහන්සේලාත් අපේ සදැහැති ජනතාවත් ශ්‍රද්ධාවෙන් යුක්තව ආගමික වත්පිළිවෙත්වල නියැලෙන කාලච්ඡේදයේ අද එළැඹි නිකිණි පුර පසළොස්වක් පොහොය දවස ශාසන ඉතිහාසයේ විශේෂ වටිනාකම් රාශියක් ඇති මේ පොහොය දවස අපේ සදැහැවතුන් දානශීල භාවනාදී පිළිවෙත්වල නියැලෙමින් සමරන්නේ, ස්මරණය කරන්නේ හුදෙක්ම එහි තියෙන ඓතිහාසික වටිනාකම නිසා නෙවෙයි. මං එහෙම සඳහන් කරන්නේ අපේ සදැහැවතුන් මේ පාරමිතා පුරන්නේ, දානශීල භාවනාදී පිළිවෙත්වල නියැලෙන්නේ ඓතිහාසික යමකට වග කියන්නට නෙවෙයි. තමන්ගේ ආධ්‍යාත්මය තුළ ආධ්‍යාත්මික ගුණ වගාවන් සිද්ධ කර ගැනීම තමන්ගේ වගකීම කොට සලකාගෙනයි මේ ව්‍යායාමයේ නියැලෙන්නේ. ඒ නිසා මේ මාධ්‍ය ආයතන වේවා, අනුග්‍රහ කරන ස්වාමින් වහන්සේලා වේවා, අපි හැම දෙනාටම තිබෙන්නේ ආධ්‍යාත්මික අරමුණු. මේ අරමුණු කරා යන ගමනේදී බුදුරජාණන් වහන්සේගේ ශාසනය උගන්වනවා අපි අපි ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. එතනින් අදහස් කරන්නේ මිනිසාගේ මුල කොහෙද, උනේ මොකක්ද, යන්නේ මොකක්ද කියන කාරණා නෙවෙයි. තමන් ගැන ඉගෙන ගන්න ඕනේ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. හැම ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුගේම ඒකායන අරමුණ ධර්මයට අනුව තමන් දකින එක. එහෙම නේද? ධර්මයට අනුව තමන් දකින එක. මොකද අපි හැමෝටම මේ සංසාරයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඇයි මේ සංසාරේ කෙලවරක් නැතුව අපි ගමනක නියැලිලා ඉන්නවා? ඒ ගමනේදී අපේ පින්නතුන් වටහාගෙන තිබෙනවා හොඳ නවාතැන් පොලක් ලැබිලා තියෙනවා කියලා. මේ නවාතැන් පොල හොඳයිද නැද්ද? මොකද හිතන්නේ? ඔවුනේ, විවිධ කාරණා නිසා විවිධ වෙලාවට මේ ගැන කලකිරීම ඇති වෙන්න පුළුවනි, විවිධ දේ ඇති වෙන්න පුළුවනි. නමුත් මේ සංසාර ගමන ගැන බුදුදහමට අනුව බැලුවහම විවිධ භවවල උත්පත්ති ලබන අපි මේ ලබලා තියෙන්නේ හොඳ නවාතැන් පොලක්. කාට හරි හිතනවා නම් මේ උපන්න නවාතැන් පොළ හොඳ නෑ කියලා, ඒකේ දෝෂය තමන්ගෙමයි. ඒකේ දෝෂය තමන්ගෙමයි. මොකද ඒකට හේතුව මේ නවාතැන් පොළ යහපත් තැනක් බවට පත් කර ගැනීමේ වගකීම අමතක වීම. එහෙම නැත්නම් ඒ කරගන්න ක්‍රමය යම් විදියකින් අතහැරිලා තියෙන එක තමයි ප්‍රශ්නේ. ඒක හින්දා භික්ෂූන් වහන්සේ නමක් වේවා, ගිහි කෙනෙක් වේවා, කවර ජාති ආගම් කුලවලට අයිති වේවා, අපි හැමෝම ධර්මයෙන් ජීවිතය දකින අය වෙන්න ඕනෑ කරනවා. ඒක නිසා මේ වෙලාවේ බණහන ඔබේ අරමුණ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්මය දැනගන්න වෙන්න පුළුවනි. ඒ දැනගන්නේ කුමක් සඳහාද? ජීවිතය ගැන ඉගෙන ගන්න. බුදුහාමුදුරුව අපිට උගන්වනවා මේ මහ පොළවේ උත්පත්ති ලැබන සෑම මිනිස්සෙකුටම තියෙන පළවෙනි මානව අයිතිවාසිකම තමයි පරතෝ ഘോഷ. ඒ කියන්නේ අනුන් කියන දේ අහන්න තියෙන අයිතිය. අනුන් කියන දේ අහන්න තියෙන අයිතිය. ඒක අම්මා තාත්තා නිසා, ජාතිය පරම්පරාව නිසා, කුලය වර්ගවාදය නිසා, තනතුර නිසා තහනම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වන අහන්න අයිතිය හැමෝටම උපතින්ම තියෙනවා. කොහේ හරි කණ්ඩායමකට තහනම් කරලා තියෙනවා නම් එතන තමයි මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන පළවෙනිම තැන. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවද අහවල් ඒවා අහන්න එපා කියලා? නෑ. බුදුහාමුදුරුව දේශනා කරන්නේ කවර ධර්මයක් නමුත් අහන්න බුද්ධියෙන් විමසා බලා. ඒකට අපි කියන්නේ යෝනිසෝ මනසිකාර කියලා. ධර්මය අහන එක පරතෝ ഘോഷේ නම් අනුන්ගෙන් බණ අහන එක, අහන බණ ඒ විදිහටම පිළිපදින්න කියලා මේ බුදුදහම කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන්නේ ඒ ධර්මය යෝනිසෝ මනසිකාර නුවණින් විමසා බලා තීරණ ගන්නට කියලා.
දැන් එතකොට අපිට මේ සංසාරේ දික් වෙලා තියෙන්නේ, මෙහෙම ඉපදෙන්න වෙලා තියෙන්නේ අපි ධර්මානුකූලව ජීවිතය දැකීමේ යම් දෝෂයක් තියෙන නිසා කියලා අපි පළමු කොට තේරුම් ගන්න ඕනේ කරනවා. ඔයගොල්ලෝ බණ අහලා තියෙනවා, බුදුහාමුදුරන්ගේ දේශනාව පැහැදිලි කරන්නේ අපි මේ සංසාරේ ගමන් කරන්නේ කුමක් අවසන් නොකළ නිසාද? තෘෂ්ණාව අවසන් නොකළ නිසා. අපේ පුංචි දරුව පවා මේක දන්නවා, බණදහම් අහන පුංචි දරුව පවා දන්නවා, තණ්හාව අවසන් නොකිරීම නිසා තමයි අපි සංසාරේ දිගින් දිගට උත්පත්තිය ලබන්නේ. මේ තණ්හාව කියන්නේ එක්තරා විදිහක ගැටයක්, මේක එක්තරා විදිහක ප්‍රවාහයක්, මේක තව විදිහකින් ගත්තොත් මායාවක්. මේකට අපි මේ සංසාරේ ගැට ගැහිලා ඉන්නවා. මං දැන් අහන්නේ මේ ගැටය ගැහුනේ, මේ මායාවට අහුනේ වෙන කෙනෙක්ගේ බලයක් නිසාද, අපේම දෝෂයක් නිසාද? ඔවුනේ, ඒක තේරුම් ගන්න ඕනේ කරනවා. සංසාරේ අපේම වෙච්ච දෝෂයක් නිසා තමයි මේ ගැටයට අපි අහු වෙලා ඉන්නේ. එහෙමනම් ඒ දෝෂය නිදොස් කරගන්න එකත්, මේ ගැට ලිහා ගන්න එකත් කාගේ වගකීමක්ද? ඔවුනේ, තමන්ගේම වගකීම තමයි ඒක ලිහා ගන්න එක. ඒ සඳහා එහෙමනම් බණ දහම් අහන එක, ධර්මානුකූල විමසන එක අපි සිද්ධ කළ යුතුයි. පින්නතුනි, අද දවසේ අපි මාතෘකා කරගත්ත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍රයක්. ඒ තමයි විතක්ක සංඨාන සූත්‍රය. මේ සූත්‍රය පටන් ගන්නට පෙර අපි මේ සූත්‍රය දේශනා කරන්නේ ඇයි කියන එක පිළිබඳව, මේක අපි ඇයි අහන්න ඕනේ, ඇයි මේකෙන් වැඩ ගන්න ඕනේ කියන එක පිළිබඳව හිතන්න ඕනේ කරනවා. ඒකට මෙහෙම කතාවක් තියෙනවා. දැන් අපි කිව්වා තණ්හාව නිසා සසර ගමන් කරමින් ඉන්නවා කියලා. තණ්හාව තියෙනකොට වෙන්නේ මොකද්ද? අපි අවිද්‍යාවෙන් වෙලෙනවා. මොකෙන්ද වෙලෙන්නේ? අවිද්‍යාවෙන්. ඒකට කියනවා දේශනාවේ අවිජ්ජා පරමං මලං කියලා. මේ මිනිස්සෙකුට තියෙන බරපතලම කිලුට තමයි, මලකඩ තමයි මොකද්ද? අවිද්‍යාව. එතකොට අවිද්‍යාව නම් වූ මලකඩ ඇති වෙන්න හේතුව තමයි තණ්හාව. තණ්හාව තියෙන තාක් අපිට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියන තාක් අපි ධර්මානුකූලව සංසාරය නැත්තම් තමන් පිළිබඳව අවබෝධය ලබනවද? නෑ, අපි පිළිබඳ අවබෝධය ලබන්නේ නෑ. මේ අවබෝධය ලැබීමත් එක්ක තමයි අවිද්‍යාව දුරු වෙන්නේ, විද්‍යාව පහළ වෙන්නේ. එතන විද්‍යාව කියලා කිව්වේ ධර්ම අවබෝධයට. ඒක නිසා පින්නත් හැමදෙනාම කල්පනා කරන්න ඕනෑ කරනවා, අවිද්‍යාව අපි තුල තියෙනවා කියලා ඔබට දැනෙනවා නම්, තෘෂ්ණාව නිසා ඉපදෙනවා කියලා ඔබට දැනෙනවා නම්, මෙය නැති කරන්ට, මෙය දුරු කරන්න ඕනෑ කියලා අපි සිහි තබා ගන්න ඕනෑ කරනවා. මේක දුරු කරනකොට මේ අවිද්‍යාව නිසා අපි වෙලිලා ඉන්න තත්වය නැත්තට නැති කරනකොට අපිට ප්‍රධානම අරගලය තියෙන්නේ ශරීරයත් එක්කද මනසත් එක්කද? ශරීරයත් එක්කද අපේ මනසත් එක්කද? මනසත් එක්ක. හැබැයි ශරීරයයි මනසයි වෙන් කරන්න පුළුවන්ද? බෑ. ශරීරයයි මනසයි වෙන් කරන්න බෑ. අඤ්ඤමඤ්ඤ පච්චය ශරීරයත් මනසත් මේ දෙක එකිනෙකට ප්‍රත්‍යවයි තියෙන්නේ, එකිනෙකට සම්බන්ධව තියෙන මේ දෙකෙන්. හැබැයි අපි මනස හදා ගන්න එක තමයි ප්‍රධානම කාරණේ හැටියට දේශනාවේ උගන්වන්නේ. එතකොට යම් කෙනෙකුට මේ අවිද්‍යාව තියෙනකොට තියෙන ප්‍රධානම දෝෂය දන්නවද? තණ්හාව නිසා අවිද්‍යාව තියෙනවා, අවිද්‍යාව නිසා අපිට විද්‍යාව නැහැ, ඒ කියන්නේ ධර්මය අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙලා නැතිකොට තියෙන ගැටලුව තමයි අයෝනිසෝ මනසිකාරය. මොකද්ද වචනේ? අයෝනිසෝ මනසිකාරය. දැන් එතකොට අයෝනිසෝ මනසිකාරයට විරුද්ධ වචනේ තමයි යෝනිසෝ මනසිකාර. මොකද්ද වචනේ? යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එළඹ සිටි සිහියෙන් නුවණින් විමසා බලා වැඩ කරන එක. එතකොට අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි අවිද්‍යාවෙන් වෙලිලා අර කියන කිලුටුවලට ගොදුරු වෙලා ධර්මයෙන් බාහිරව ලෝකේ දකින්න එකට තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්නට, මේ හෝමාගම පුරාණ විහාරේ බණහන ඔබත්, මේ සියත ටීවී නාලිකාව හරහා ලෝකයේ සතර දිග් භාගයෙන් බණහන හැමදෙනාටමත්, බණ අහන් නැති කවුරු හරි මේ ලෝකේ ඉන්නවා නම් වෙන ආගම්වල,
අපි හැම දෙනාටම අපේ ජීවිතයේ යම් දෝෂයක් වරදක් සිදු වුණා නම් ඒකට ප්‍රධානම හේතුව අන් කිසිවක් නෙමෙයි අපි තුල යෝනිසෝ මානසිකාරයේ පිරිහෙන එක. යෝනිසෝ මානසිකාරයෙන් පිරිහුණහම අයෝනිසෝ මානසිකාරයෙන් වෙලුණහම ඒ අවිද්‍යාව මතුවලා තෘෂ්ණාවෙන් යුක්තව අපේ ජීවිත යම් අරමුණු රහිත අන්ධකාර ගමනකට යෙදෙනවා. ඒ නිසා මේ අඳුරෙන් මිදෙන්නට නම් යෝනිසෝ මානසිකාරය පිහිටුවන්නට නම් පින්නතුනි හොඳට මතක තියාගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තැම්පත්තුණු හික්මුණු මනසක් අපි ගොඩනගා ගන්න ඕනෑ කරනවා. එතකොට අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුණු ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍රයක්. මේ සූත්‍රය විශේෂ වශයෙන්ම පැහැදිලි කරන්නේ නිවන් දකීම අරමුණු කරගෙන බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලාට. දැන් මං ඔබෙන් අහන්නේ ඔබ නිවන් දකින්න අරමුණු කරගෙන ඉන්නවද නැද්ද? ඉන්නවා. අනිවාර්යෙන් මේකයි. මේ නිවාඩු දවසේ මේ පාරමිතාව පුරන්නේ ඒ නිසා. එතකොට නිවන් දැකීම අරමුණු කරගෙන ඉන්න කාට නමුත් මේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම වැදගත්. ඇයි? මේ සූත්‍රේ නමින්ම කියනවා මොකද්ද දන්නවද තේරුම? විතක්ක සංඨාන සූත්‍රය. විතක්ක කියන වචනේ තේරුම සිතුවිල්ල කියන එක. මොකද්ද තේරුම? සිතුවිල්ල කියන එක. අපි හැමෝටම සිතුවිලි තියෙනවද නැද්ද? තියෙනවනේ. මේ බණ කියන මට සිතුවිලි පහළ වෙනවා. ජීවයක් තියෙන හැම මිනිසෙකුටම හැම සත්වයෙකුටම සිතුවිලි පහළ වෙනවා. එතකොට ඒ විතක්ක ඨාන කියන්නේ පිහිටවනවා කියන එක. විතක්ක කියන්නේ සිතුවිලි, ඨාන කියන්නේ පිහිටවනවා කියන එක. ඔන්න ඔය ඨාන කියන වචනයට මුලින් තියෙන උපසර්ගයක් සංඨාන කියලා. එතකොට කියනවා නිවැරදි ධර්මානුකූල පිහිටුවීම තමයි සංඨාන කියන්නේ කියලා. එහෙමනම් මේ සූත්‍රයෙන් කියන්නේ සිතුවිලි නිවැරදිව පිහිටුවා ගන්නේ කොහොමද කියන එක තමයි විතක්ක සංඨාන සූත්‍රයෙන් අපිට කියලා දෙන්නේ. දැන් ඔය ඒක තමයි අටුවාව සහ මූලික බුදුදහම පැහැදිලි කරන විතක්ක සංඨාන කියන එකේ තේරුම. හැබැයි ඉතින් ඔය මෑතක තැන් තැන්වල රහත් වුණා බුදු වුණා කියන සමහර අය රටපටවල නොදන්න භාෂාවකින් ඔය සංඅරවාමි වගේලා පටලවනවා. ඉතින් ඒවා පටලවා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පිරිසුදු ධර්මයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඒ හැම වචනයකටම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ නිසා මේ විතක්ක සංඨාන කියන එකේ තේරුම, හැබෑ තේරුම, තමන්ගේ සිතුවිල්ල ධර්මානුකූලව නිවැරදිව පිහිටුවන්නේ කොහොමද කියන එක. දැන් ඔයගොල්ලෝ බණ දන්නවා කියලා මම දන්නවා. දැන් මෙහෙම හිතන්ටකෝ. දැන් අපි ඇතැම් වෙලාවල් වල සිතුවිලි වැරදි ලෙස පිහිටුවනවද නැද්ද? දැන් බණ කියන්ට ඕනේ ඒ අයටනේ. ඒ කියන්නේ දැන් තමන් තේරුම් අරගෙන නැත්තම් අපේ සිතුවිලි වැරදියට පිහිටන වෙලාවලුත් තියෙනවා කියලා කවදාවත් මේක තේරුම් ගන්නේ නැහැ. අපේ සිතුවිලි වල යම් දෝෂයක් ඇතැම් වෙලාවල් වල තියෙනවා කියලා තේරුම් ගත්තොත් තමයි නිදොස් වෙන්න හිතන්නේ. ඉතින් තමන් හරි ඔක්කොම හරි මට හොඳ විලි විතරයි පහළ වෙන්නේ කියලා යම් විදිහක මෝහයක් ඔලුවට ගත්තොත් එම ආය අහයිද මේ කියන ඒවා නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් බරිත නිසා පුහුදුන් ලෝකයක ඉන්න අපි අපේ ප්‍රකජන භාවය නිසා අපිට ඇතැම් වෙලාවල් වල වැරදි සිතුවිලි වැරදි තැන් පිහිටුවන ගතියක් තියෙනවා. අන්න ඒක නැති කරන්න තමයි විතක්ක සංඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුව අපිට මඟ පෙන්නලා දෙන්නේ. මේ සූත්‍රයේ කියනවා යම් කෙනෙකුට තමන්ගේ සිතුවිල්ල නිවැරදිව පිහිටුවීමට ක්‍රම පහක්. කීයද? පහක්. දැන් මතක තියාගන්න ඕනේ දේ තමයි 1 2 3 4 5 කියලා මේ කරුණු පහ කියාගෙන එනකොට පළවෙනි එක වැදගත්. ඊට පස්සේ දෙවෙනි එක වැදගත්. ඇයි දන්නවද? කරන්න කියලා කියන්නේ ඉස්සරෝම පළවෙනිම පියවර අනුගමනය කරන්න කියනවා හිතුවිලි නිවැරදි කරගන්න නම්. ඒක බැරි නම් දෙවෙනි එක. ඒක බැරි නම් කීවෙනි එකද ඊට පස්සේ? තුන්වෙනි එක. ඒක බැරි නම් හතර. ඒක බැරිම නම් තමයි පස්සෙනි තැන. ඒ හින්දා වැදගත් මේක පළවෙනි එක කියලා මතක තියාගත්තට කමන්නේ.
දැන් එතකොට අපිට සිතුවිලි හරිද වැරදිද කියලා බලන්නේ කොහොමද? කොහොමද බලන්නේ? සිතුවිලි වර්ග දෙකක් අපි දෙකට බෙදනවා. මොනවද? කුසල සහගත සිතුවිලි සහ අකුසල සහගත සිතුවිලි කියලා. එතකොට හොඳ කුසල් සිද්ද අකුසල් සිද්ද? කුසල් සිත්. අකුසල් සිත් ඇති වෙන්න බලපාන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා මුල් වෙලා තමයි අකුසල් සිත් පහළ වෙන්නේ. දැන් එතකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා වෙන කවුරුවත් අපේ හිතට දාන ඒවාද? ස්වභාවයෙන්ම අපේ හිතේ තියෙනවද? ඔවුනේ, ස්වභාවයෙන්ම අපේ හිතේ තියෙනවා. ඇයි දන්නවද මං ඒකට ස්වභාවය කියලා කිව්වේ? අපි පෙර සංසාරයෙන් චුත වෙලා ඉපදෙන්නෙම තෘෂ්ණාව නිසා කියලා අපි කිව්වද නැද්ද? කිව්වා. තෘෂ්ණාව ඇති හැම සිතකම ලෝභ, ද්වේෂ, මෝහ තියෙනවද නැද්ද? තියෙනවා. හැමෝගෙම ලෝභ, ද්වේෂ, මෝහ සමානයිද විවිධයිද? අන්න හරි. එක්කෙනෙක්ගේවත් සමාන නෑ. එක අම්මගේ දරුවෝ ගත්තත් එක එක්කෙනාට පහළ වෙන සිතුවිලිවල ස්වභාවය විවිධයි. ඇතැම් විට ලෝභයෙන් යුක්තයි, ඇතැම් විට ද්වේෂයෙන් යුක්තයි, ඇතැම් විට මෝහයෙන් යුක්තයි. හැබැයි එකක්වත් නැති අය නෑ. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහත් නොවුනා නම් ඒ හැමෝටම ලෝභ, ද්වේෂ, මෝහ තියෙන. ඒ අතරේ සමහර කෙනෙකුට සංසාර කර්ම දෝෂ නිසා සහ මේ භවයේ තියෙන ඇබ්බැහි වීම සහ කර්ම දෝෂ නිසා ඇතැම් කෙනෙක්ගේ ලෝභය වැඩි, ද්වේෂය වැඩි, මෝහය වැඩි. හැබැයි අඩු වැඩි වශයෙන් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට ලෝභයට මුල් වෙලා, ද්වේෂයට මුල් වෙලා, මෝහයට මුල් වෙලා ඇති වෙන සිතුවිලි සංඨානද? නිවැරදි තැන පිහිටුවාද? නෑ. ඒ සිතුවිලි නිවැරදිව පිහිටපෙව්වා නෙවෙයි. එහෙමනම් අපි නිවැරදි සිතුවිලි පිහිටවනවා කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන තැන්වලට බරව පිහිටවන සිතුවිලි තමයි මොනවද? සංඨාන. නිවැරදි තැන පිහිටවපු සිතුවිලි කියලා කියන්නේ. දැන් එතකොට බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඔයගොල්ලෝ දන්නවා, පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය සසර සැපයි කියලා හිතන, මේ කෙලෙස්වල ගැලිලා ඒ කෙලෙස්වල ගැලෙන එකමයි සුවය කියලා හිතන මෝහයෙන් යුක්ත අයට නෙවෙයි. ඒ අයට මේ ධර්මයේ ආශිර්වාදයක් වෙන්නේ තමන් ඒ ඉන්නේ දුකක, එය අනවශ්‍යයි කියන ප්‍රඥාව ඇති වුණොත් පමණයි. එහෙමද නැද්ද? එහෙමනේ. ඒ කියන්නේ මූලික ප්‍රඥාවක් නැත්තම් ධර්මය ගැන ඒ කෙනාට මේ ධර්මයේ දුරක් යන්ට බෑ. මොකද වැරදි චේතනාවකම එයා ඉන්න නිසා. ඒ හින්දා බුදුහාමුදුරන්ගේ දේශනාව අපිට පැහැදිලි කරන ධර්මය තමයි යම් කෙනෙකුට යම් බුද්ධි මට්ටමක් තියෙන්න ඕනේ, යම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ, තමන්ට පහළ වෙන සිතුවිලි හොඳ සිතුවිලිද නරක සිතුවිලිද කියලා කලින්ම අඳුනා ගන්න. දැන් තමන්ගේ සිතුවිලි මොකද්ද කියලා අඳුනා ගන්න බැරි කෙනෙකුට හිත හදා ගන්න පුළුවන් වෙයිද? බෑ. තමන්ගේ සිතුවිලි අඳුනා ගන්න බැරි කෙනෙකුට ඒක කරන්න බෑ. ධර්මාවවාදයේ හැටියට මම මුලින් කීව කාරණාව ඒකයි. උපදිනකොටම බණ දැනගෙන ඉන්නේ නැති අපි, මොන ජාතියකට, ආගමකට, කුලයකටවත් උපතින් අයිති නැති අපි බණ දහම් දැනගන්නේ එනකොටම දාවට පස්සේද? ආවට පස්සේ. අර ආගමේ මේ ආගමේ කියලා කීවට, අරයා මෙයා කියලා කිව්වට අපි එක්කෙනෙක්වත් මේ බණ කියන මමවත් උප්පත්තියෙන් බණ දැනගෙන ආපු අයද නෑ. උපතින් බණ දැනගෙන ආපු අය නෙවෙයි, අහලා කියවලා දැනගත් අය. ඒ හින්දා අපි හැමෝම අර පරතෝ ഘോഷ කියලා කිව්වේ මේ සිතුවිලි අඳුනා ගන්න නම් බණ අහලා තියෙන්න ඕනද නැද්ද? බණ අහලා තියෙන්න ඕනේ. කෙනෙකුට බණ අහන්න නම් පිනක් තියෙන්න ඕනද නැද්ද? පිනක් තියෙන්න ඕනේ. පිනක් නැති කෙනෙකුට බණක් අහන්න බෑ. බණක් ඇහුවත් නැහැනවා වාගේ ඒ අයට. බණක් අහලා ඒ ධර්මානුකූලව ජීවිතය කියවන්ට, සිතුවිලි කියවන්ටත් සංසාර පුරුද්දක් පිනක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ පරතෝ ഘോഷයෙන් ධර්මය දැනගන්නා කෙනා, බණ අහලා දැනගන්නා කෙනා යෝනිසෝ මනසිකාර අන්න පින. ඒ කියන්නේ පෙරපින් ඇති නුවණ දියුණු කරපු අය තමයි ඒ ධර්මානුකූලව සිතුවිලි විමසන්න යෝනිසෝ මනසිකාර ඇති කෙනෙක් වෙන්නේ. එවැනි කෙනෙක් තමයි ඕනෑම වෙලාවක තමන්ගේ හිතට ආපු සිතුවිල්ල
ලෝභයට බරයිද, ද්වේෂයට බරයිද, මෝහයට බරයිද, කෙලින්ම අකුසල්ද නැද්ද කියලා තේරුම් ගන්න. දැන් එතකොට මං විශ්වාස කරනවා අද පුර 15ක් පොහේ දවසේ බණහන ඔබ ඔබේ හිත අඳුනන අය. ඔබේ හිතට එන සිතුවිලි ලෝභ ද්වේෂ මෝහ නම් වූ අකුසල්ද නැත්නම් කුසලයට බරයිද කියලා ඔබට අඳුනා ගන්න පුළුවන්ද බැරිද? මං හිතනවා බොහෝ විට පුළුවන් ඇති කියලා. එවැනි සිතුවිල්ලක් අඳුනා ගත්තත් අපි ඒකට පිළියම් කරන්න ඕනද නැද්ද? දැනගත්තට වැඩක් නැහැ නේ ඒකට පිළියමක් කරන්න බැරි නම්. ඒ නිසා විතක්ක සන්ටාන සූත්‍රයේ කියන පළවෙනි පිළියම තමයි අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං. නුවණැති මිනිස්සෙකුට තේරෙනවා නම් තමන්ගේ සිතට ඇවිල්ලා තියෙන්නේ වැරදි සිතුවිල්ලක්, අකුසල සහගත සිතුවිල්ලක්, මට පව පිරෙන, මම පිරිහෙන, මගේ ආධ්‍යාත්මය පිරිහෙන නරක සිතුවිල්ලක් මට ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගත්ත කෙනෙකුට කරන්න තියෙන පළවෙනිම වැඩේ තමයි අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං. ඒ කියන්නේ ඒ වැරදි සිතුවිල්ලට විරුද්ධ සිතුවිල්ලක් ගේන එක. පැහැදිලිද? දැන් අපි මෙහෙම හිතන්ටකෝ, අපිට දැඩිහි ලෝභී චේතනාවක් ආවොත් අපි ඒකට විරුද්ධව පුරන්ට ඕනෑ සිතුවිල්ල මොකද්ද? පරිත්‍යාගය, අත්හැරීම, අවබෝධයෙන් අපි පුරුදු කරන්ට හිතන්ට ඕනෑ. අපිට කා ගැන හරි මොකක් හරි ගැන දැඩි තරහක් ආවොත් මොකද්ද අපි කරන්ට ඕනෑ? ඔවුනේ, මෛත්‍රිය වඩන්ට අපි උත්සාහ කරන්ට ඕනෑ. අපිට යම් විදිහකින් ධර්මයට පටහැනි වැරදි මිත්‍යා අදහසක් ආවොත් එහෙම එය ධර්මානුකූලව බැලීම තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. මෝහයෙන් යන්තම් හරි ඈත් වෙලා බලන හිතක් වෙන්නේ. දැන් අපි ඕක කොහොම කිව්වට සමහරු බනිනවත් ඇති. හාමුදුරුව කිව්වට ඔය තරහක් ආවහම මෛත්‍රී කරන්න කියලා, තරහයි මෛත්‍රිය එකවර පුළුවන්ද? පස්සේ වෙලාවක බැරිය මෛත්‍රී කරන්න කියලා සමහර කෙනෙකුට අර ද්වේෂය ඒ තරම්ම බරපතලයි. දැන් පේනවද දෝෂය? ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුව මේක උගන්වන්නේ අවුරුදු 2600කට පෙර. අදටත් මනෝවිද්‍යාඥයෝ උපදේශකයෝ කියන එකක් මේක. හැබැයි අරව බලාගෙන සමහරලාවට. දැන් එතකොට කාට හරි බැරි නම් Tamanට ඇවිල්ලා තියෙන වැරදි සිතුවිල්ලක් කියලා දැනගෙනත් ඒකෙන් ඉවත් වෙලා වෙන සිතුවිල්ලකට යන්න බැරි නම් ඒ දෝෂේ කාගේද? Tamanගේ. හැබැයි අපි දෝෂේ පටවන්නේ කාටද? අනිත් අයට. මට කේන් තියෙන්නේ අහවල්ු නිසා කියලානේ කියන්නේ. හැබැයි සමහර ලාවට ඒගොල්ලෝ දන්නෙත් නැතුව ඇති මෙයා මං ගැන කේන්තියෙන් ඉන්නේ කියලා. අපි ඉතින් මිනිස්සු ගැන විතරක් නෙමෙයි සමහර ලාවට සත්තු සර්පයෝ ගැනත් කේන්තියෙන් ඉන්නවා. තව සමහර වෙලාවට දැන් ඔය වහිනකොට ගොරවනකොට ආකාශයේ ගස් කොළන් එක්කත් සමහරු තරහෙන් ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නෙත් නැ අපේ හිත තරහෙන්. හැබැයි Tamanට තේරෙනවා නම් මම මේ වැරදි සිතුවිල්ලක ඉන්නේ කියලා ඒ සිතුවිල්ල ඉවත් කරන්න ඕනේ කවුද? Tamanමයි. බුදුහාමුදුරුව උගන්වන්නේ අවබෝධයෙන් යුක්තව ධර්මානුකූලව ජීවිතේ දකින්නවා කියන්නේ ඒකට. වැරදි සිතුවිල්ලක් ආවහම ඒ වැරදි සිතුවිල්ලක් කියන එක අඳුනා ගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව ඇති කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි, උපාදිද, තනතුරු තාන්න මාන්නද, නිලතල වලින් නෙවෙයි ඒක ඇති කරන්නේ. මල පොතේ අකුරක් බැරි වුණත් ජීවිත යථාර්ථයේ ධර්මානුකූලව දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එවන් ප්‍රඥාවකින් Tamange සිත කියවන කෙනා වැරදි සිතුවිල්ලක් ආවහම ඊට විරුද්ධ සිතුවිල්ලක් සිතට ගන්න තරම් වීර්‍යවන්ත කෙනෙක් වෙන්න ඕනේ. අපිට සංසාරේ නිවන් දකින්න බැරි වුණා නම් ඒකට හේතුව මොකද්ද? නැවත මං අහනවා. තණ්හාව දුරු කරන්න තරම් ඌ වීර්‍යයක් අපිට නොතිබුණු නිසා. ඔබ යන්තම් හරි වීරයක් තියන අය කියලා මම විශ්වාස කරනවා. ඇයි දන්නවද? ලක්ෂ කෝටි ගාණක් මිනිස්සු මැද්දේ හිත හදන්න ආධ්‍යාත්මික සුවයක් ලබන්න අදත් කරන්නේ වීරයක්ද නැද්ද? මේ පැයක වෙලාව බණහඬ කරන්නෙත් සිතුවිලියක කරගලයක් වීරයක්. ඔබේ කය ඔබට වෙහෙස කර බව කියනවා, ඔය ඉඳගෙන ඉන්න බෑ කියලා කියනවා. ඔබ කරන්නේ වීරයක්. සමහර වෙලාවට මේ බණහන මොහොතේත් ඔබට සමහර අය අඬ ගහනවා, යෝජනා කරනවා නානා ප්‍රකාර දේවල්. ඔබ ඒක ඉවසගෙන මේ කරන්නේ වීරයක්. දැන් මේ බණ සෑහෙන වෙලාවක් අපි කියලා ඉවරයි, තව ටික වෙලාවයි. මේ වෙලාවත් හිත හදාගෙන ඉන්න ඔබ වීරයෙන් ඉන්නවද නැද්ද?
ඉන්නවා මොකද හිත දුර්වලයි හිත තන තන යනවා හිත අපිට බලපෑම් කරනවා මේ කාගේ හිතද තමන්ගේම හිත පොඩ්ඩක්ම හිතලා බලන්නකෝ මමම නඩත්තු කරගෙන මම්ම අරන්ගෙන මගේම හිත තමයි මට මේ වෙලාවේ බලපෑම් කරන්නේ එතකොට අපි අපේ හිත තුල අපිම කොයිතරම් අසරණද අපි අපේ හිත තුල අපිම කොයිතරම් අසරණද දැන් මේ පන්සලට දැන් අද පන්සල් වල ගොඩක් අය සිල් සමාදන් වෙන්න ඇවිල්ලා ඉන්නවා සමහර අයට කොයිතරම් අපි භාවනාව ඉගැන්නුවත් කොයිතරම් බණ කියලා දුන්නත් සමහර අය සිත මෙතන නැති වෙන්න පුළුවනි මං කියන්නේ දෝෂයක් මේ වරදක් නෙවෙයි දෝෂයක් ඇයි බැඳුණු දේවල් වලට හිත දුරට යනවා එහෙම හරි ඇත්තටම උත්සාහ කරන එක හොඳයි කවදා හරි මේ පුහුණුව ලැබෙනවද නැද්ද ලැබෙනවා දැන් එතකොට මේ අරගලයේදී දුර්වල සිත යටපත් කරලා ධනාත්මක හොඳ සිතුවිල්ලක් ගන්න කරන ව්‍යායාමයට හොඳ සම්මා වායාමයක් තියෙන්න ඕනද නැද්ද තියෙන්න ඕන ධර්මානුකූල වීරයක් උත්සාහයක් තියෙන්න ඕන ඒක නැති කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ ඒකයි මං කියුවේ ප්‍රඥාවන්ත ධෛර්යවන්ත කෙනෙක් වෙන්න ඕනේ මේ හිතත් එක්ක කරන අරගලයෙන් දිනන්ට නම් ඕකට මීට අවුරුදු 2000 ගානකට පෙර බුදුහාමුදුරුවෝ උපමාවක් දේශනා කළා මොකද්ද උපමාවක් දේශනා කළා ඒක පුදුමේ කියන්නේ අදත් ඒ උපමාව ඒ විදිහටම දකින්න තියෙනවා මොකද්ද දන්නවද සූත්‍රයේ කියනවා දැන් ඔය ලී වඩුවෝ ඉන්නේ කියන්නේ ලී වලින් උපකරණ හදන අය ඉන්නේ ඒ අය ලී වලින් උපකරණ හදනකොට ලී දෙකක් වද්දවන්න පාවිච්චි කරන්නේ මොන ඇනද? දැන් දැකලා නැද්ද දන්නේ නැහනේ. ඔවුනේ ලී ඇනමයි. සාමාන්‍ය යකඩ ඇන ගහන්නේ නැහැ හොඳට ලී බඩු හදන අය. හොඳට මම දැකලා තියෙනයි මම ලී බඩු ශාස්ත්‍රය දන්නේ නැහැ. නමුත් මේ සූත්‍රයේ උපමාව ඒක. ලී බඩු දෙකක් නැත්තම් ලී දෙකක් වද්දවන්න පාවිච්චි කරන්නේ ලී ඇන. ඒ ඇන ගලවන්න වුණොත් මොකද කරන්නේ? ඔවුනේ අනිත් පැත්තෙන් ඊට වඩා ඒ හා සමාන හෝ පුංචි ලී ඇණයක්ම තියලා ඒ පැත්තෙන් ගහනවා. එතකොට මොකද වෙන්නේ? ඔවුනේ අර තියෙන ලී ඇණේ එළියට එනවා. ඕක හරියට අර සංස්කෘතයේ ව්‍යාකරණ කියමනක් දෙනවා ශස්ත්‍රු අදාදේශක් කියලා. ඒ කියන්නේ හතුරෙක් වාගේ. ඒ කියන්නේ තියෙන එක නැති කරලා වෙන ඇණයක් ඇතුළට එනවා. දැන් තියෙන ඇණේ ඉවත් කරන්නනේ අපිට ඕනේ. ඒක ඉවත් කරන්න වෙනකොට වෙන්නේ අනිත් ඇණයක් ඇතුළට එනවා හරියට සතුරෙක් වාගේ තියෙන කෙනා නැති කරලා තව කෙනෙක් එන එකනේ ඒ නිසා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කියන්නේ තියෙන සිතුවිල්ල නැති කරලා වෙන සිතුවිල්ලක් එන එකට දැන් මේක ලේසිද මේ වැඩේ ලේසිද ඇත්තටම ලේසි හැබැයි ඕනෑම වැඩක් ලේසි වෙන්නේ පහසු වෙන්නේ පුරුදු කළාම මොකද අපි කරන්න ඕනේ පුරුදු කළාම ඒ පුරුද්ද තමයි පළවෙනිම අවශ්‍යතාවය තමයි මම ඔබට කිව්වා යෝනිසෝ මනසිකාරය සිහිනුවණින් ජීවත් වෙන එක කවරනම් සිහිනුවණක්ද ධර්මානුකූල සිහිනුවණක් තියෙන්න ඕනේ ධර්මානුකූල සිහිනුවණින් ජීවත් වෙනකොට තමයි තමන්ගේ උනත් හිත අඳුනා ගන්න පුළුවන් එහෙම අඳුනාගත්තොත් තමයි ඒකට විරුද්ධ නරකනම් හොඳ සිතුවිල්ලක් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඕක තමයි පළවෙනි පියවර ඇත්තටම නම් බුදුහාමුදුරන්ගේ දේශනාවේ උගන්වන්නේ උපන්දා සිට මියනතක් මියනතාක් තමන්ගේ සිත හඳුනාගත්ත මිනිස්සු තමන්ගේ හිතේ තියෙන දුර්වලතාවය හදාගන්න නම් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ කියලා. පළවෙනිම දේ තමයි අවිද්‍යාවෙන් වැසුණු අපි තෘෂ්ණාවෙන් භරව තීන්දු තීරණ ගන්න අපි එවන් මනසක ඇතිවෙන අයෝනිසෝ මානසිකාරය දුරුකොට සිහිනුවණින් ජීවත් වෙන්න පුරුදු වෙන එක. කවුරු හරි කියනවා නම් හාමුදුරුවෝක කීවට එදිනෙදා ජීවිතයේදී ඔක කරන එක අමාරුයි කියලා අමාරුවට හේතුව පුරුද්ද මොකද පුරුද්ද නැතිකම පුරුදු නැති වෙනකොට තමයි අපිට ඕනෑම දෙයක් අපහසු වෙන්නේ හැබැයි පුරුදු කළාම ඒක අපහසු නෑ දැන් එතකොට කාට හරි බැරි නම් Tamanට සිතුවිල්ලක් එනකොට ඒක අයින් කරලා හොඳ සිතුවිල්ලක් ගන්න බෑ කියමුකෝ අපි ඒ පළවෙනි එකනේ ඒක බැරි නම් අපි ඊගාවට යන්නේ මොන පියවරටද දෙවනි පියවරට දෙවනි පියවර කියනවා ආදීනවං උපපරික්ඛතෝ තේසං විතක්ඛාණං ආදීනවං උපපරික්ඛතෝ එතකොට කියනවා මොකද්ද දැන් ඔන්න දැන් පළවෙනි පියවර කරගන්න බැරි වුණානේ සිතුවිල්ල නතර කරගන්න බැරි වුණා දැන් ඇතුළට ආවා වෙන එකක් ගන්න බැරි වුණා දැන් සිතුවිල්ල ඇවිල්ලා ඉවරනේ හිතට
දැන් දෙවනි පියවර තමයි මේ ආව සිතුවිල්ලේ ආදීනව මෙනෙහි කරන එක. දැන් නිකමට මං අහන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බර සිතුවිල්ලක් ආවොත් ඒකෙන් හොඳ ප්‍රතිඵල දෙයිද නරක ප්‍රතිඵල දෙයිද? මොකද හිතන්නේ? සමහර උනා නිකන් හොඳයි වාගේ මං හිතන්නේ. ලෝභයෙන් ආවරණය වෙච්චි මෝහයට බරවාව සිතුවිල්ලකින් කවදාවත් අපිට ධර්මානුකූල සුවයක් නම් ලැබෙන්නේ නෑ. සමහර ඒවා නිකන් తాවකාලික සැප වාගේ පේනවා. ඒවට වැඩි ආයුෂ තියනවද? නෑ, ඒවට වැඩි කල් නෑ. ඒ නිසා ධර්මානුකූල සුවයක් ලබන්න නම් ඒකාන්තයෙන්ම අපේ සිත ලෝභ, ద్వේෂ, මෝහ නොවුණු සිතුවිලි විය යුතුයි. එහෙමනම් ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් යුතු සිතුවිලි මනසට ආවහම දැන් ඇවිල්ලා ඉවරනේ පළවෙනි වැඩේ කරන්න බැරි වුණානේ. දෙවනි පියවර කියනවා ආදීනව මෙනෙහි කරන්නට කියලා. ආදීනව කීපයක් තියෙනවා. ආදීනව කියන්නේ මොනවද? ප්‍රතිඵල. මේ සිතුවිල්ල නිසා මට මොකක් වෙයිද කියන එක. වැරදි සිතුවිල්ලක් ආවහම කවදාහරි අපිට වෙන එක දෙයක් තමයි අත්තානුවාද බය. ඔන්න පළවෙනි බය ඇති කරගන්න කියනවා. මොකද්ද දන්නවද? මේ සිතුවිල්ල නිසා වැරද්දක් කරගත්තොත් තමන්ට තමන්ටම දොස් කියාගන්න වෙයි කියලා තියෙන බය. ජීවිතේ කරපු සමහර දේවල් වලට තමන්ටම දොස් කියාගන්න වෙලාවල් තියෙනවද නැද්ද? ඒකත් හොඳ පඬිත ලක්ෂණයක්. අඩුම තරමේ තමන් වැරද්දක් කළා කියලා පස්සේ හරි තේරුම් ගන්න එක. හැබැයි ඉතින් සමහරු වැඩකට නැති දේවල් වලට තමයි ගන්නෙ. හැබැයි ධර්මානුකූලව හිතලා බැලුවහම තමන් කරපු වැරදි වලට පශ්චාත්තාප වෙනවනම් දුක් වෙනවනම් ඒකත් හොඳ පඬිත ලක්ෂණයක්. මොකද ජීවිතේ තමන් අතීතේ හරි වැරද්දක් කළා කියලා තේරුම් අරන් ජීවත් වෙන එක. ඒක නිසා පළවෙනි එක අත්තානුවාද බය. මේ වැරදි සිතුවිල්ල නිසා මටම චෝදනා කරගන්න වෙයි කියලා තියෙන බය. දෙවෙනි එක තමයි පරානුවාද බය. ඒ කියන්නේ මොකක්ද? අනුන්ගෙන් දොස් අහන්න වෙයි කියලා තියෙන බය. අපි හුදකලාව ජීවත් වෙන මිනිස්සුද? නෑ. අපි සමාජයක් එක්ක ජීවත් වෙන මිනිස්සු. අපි සමාජයෙන් අවලාද ලබන්නද කැමති? කීර්ති ප්‍රශංසා ලබන්නද? ඔවුනේ, අවලාද ලබන්න අපි කැමති නෑ. හැබැයි සමහරුන්ට ලැජ්ජ බය නෑ. මේ කතාවත් කියන්න එපාය. ආදීනව පේන්නේ ලැජ්ජ බය තියෙන මිනිස්සුන්ට. සමහර පාලකයින්ට, සමහර බලවන්ත අයට, සමහර අයට ලැජ්ජා බය නැත. ඉතින් මං අහන්නේ ඒ අයට තේරෙයිද ආදීනව? ආදීනව තේරෙනවා නම් විලි ලැජ්ජ නැති වැඩ කරයිද සමහරු? මම මේ කියන කොටත් ඔය අය දන්නවා. ඉතින් ඒ නිසා තනතුරු තාන්න මාන්න කවුද කින්ද බන්ද කියන එක නෙමෙයි. අඩුම තරමේ විලි ලැජ්ජාවත් ලැජ්ජා බය කියන එක මිනිහෙකුට තියෙන්න ඕනේ. ඉතින් වැරදි සිතුවිල්ලක් ආවහම මේකට නරක ප්‍රතිඵල ලැබෙයි කියලා තියෙන්න ලැජ්ජා බය තියෙන්න එපාය. ලැජ්ජ බය අඳුනා ගන්න බණ දහමක් අහලා ධර්මානුකූල ශික්ෂණයක් තියෙන්න එපාය. මෙලොවටත් නැහැ, පරලොවටත් නැහැ. අම්මට අප්පටවත් නැති සංස්කෘතියක් සදාචාරයක් නැති නිකම්ම නිකං හිස් ඇවිදින පංචස්කන්ධවලට මොන විලි ලැජ්ජහද නේද? අපේ මිනිස්සු එහෙම නැහැ. අපේ මිනිස්සු ලැජ්ජ බය අඳුනන අය, හැබෑවටම ධර්මයේ යෙදෙන අය. ඒ නිසා මේ නිවන් දකින්න අරමුණු කරගෙන ඉන්න අම්මලා තාත්තලා දුව දරුවෝ ඔබ හැම දෙනාම ලැජ්ජ බය තියෙන අය. ඒ නිසා ඔබට මම කියන එක තේරෙනවා. ලැජ්ජ බය නැති අයට නොතේරුණාට. ඒ නිසා තමන් වැරදි සිතුවිල්ලක ඉඳලා වැඩ කරාම පළවෙනි දෝෂය තමයි තමන්ටම දොස් කියා ගන්න වෙන එක. අපි සාමාන්‍යයෙන් කියනවා තමන්ගේ හෘද සාක්ෂියට වග කියන්න ඕනේ කියලා. කියනවද නැද්ද? හැබැයි ඉතින් සමහරුන්ගේ වැඩ හෘද සාක්ෂියටවත් වග කියන්නේ නැහැ. ඔබ එහෙම නැහැ කියලා මම දන්නවා. දෙවැනි එක අපිට සමාජ අපවාදේ මම කිව්වා පරානුවාද බය, ලැජ්ජ බය තියෙන්න ඕනේ කියලා. තුන්වැනි එක තමයි ඔන්න ඕක ඉතින් සමහරුන්ට ඇත්තෙම නැහැ. මොකද්ද? දණ්ඩ බය. මොකද්ද? දණ්ඩ බය. දණ්ඩ බය කියන්නේ දඬුවමට තියෙන බය. කාටද දඬුවම් කරන්නේ? දඬුවම් කරන්නේ වුණත් වැරදි කරනකොට නේද? දඬුවම් කරන්නේ පාලකයෝ, නීතිය, රටක නීතිය තමයි වැරදි කරන අයට දඬුවම් කරන්නේ. ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අගතියට ගිහිල්ලා කරන වැඩ, එවැනි සිතුවිල්ලක පිහිටුවලා කරන වැඩ තමන්ටවත් අනුන්ටවත් හොඳ එව්වනම් නෙමෙයි. එහෙම වැරද්දක් කළාම මිනිස්සු පාලනය කරන එක ක්‍රමයක් තමයි රටක තියෙන නීතිය. නීතිය වල් වැදුනහම, නීතිය කරන එවුන් කැලෑ වැදුනහම ඉතින් කාටද කියන්ටද මෙව්වා? ඒ නිසා මිනිස්සු
වැරදි සිතුවිලි වල පිහිටන එකෙන් මිදෙන්න කරන ඊගාව ව්‍යායාමය තමයි එහෙනම් නීතියෙන් දඬ බය ඉරේ විලංගුවේ වැටෙන්න වෙයි කියලා තියෙන බය. දැන් අපේ සමාජය වෙලා තියෙන්නේ මොකද්ද? පුංචි පුංචි ඒවා කරන්න එපා ලොකු ලොකු ඒවා කරපන් කියන තැනට ඇවිල්ලා. ඒක පුදුම අවාසනාවක්. ඒක දැන් රටේ තේමාව. රටේ පොඩිම කෙනෙක්ගෙන් ඇහුවත් දැන් කියන්නේ පුංචි ඒවා කරන්න එපා ලොකු ඒවා කරපල්ලා උඹලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. කොයි තරම් පිරිහිලාද, කොයි තරම් අපි නරකට වැටිලාද. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන්නේ ආදීනව ගැන හිතන කෙනෙකුට එක තමන්ට හෘද සාක්ෂියට වග කියන්න දොස් කියා ගන්න වෙයි කියන එක. දෙවැනි එක අනුන්ගේ දෝෂාරෝපණයට ලක් වෙයි කියලා තියෙන බය. තුන්වැනි එක අපි කිව්වා දඬුවම් විඳින්න වෙයි කියලා තියෙන බය. හතරවැනි එක ඔය කොයි කොයි කෙරුමන්ට වුණත් තමන්ට හෘද සාක්ෂියට වග නොකීවත් ඒ වගේම අනුන්ගේ දෝෂාරෝපණයට කන් නොහැවුණත් සමහර කෙනෙක් නීතියෙන් පැනලා ගියත් එක දෙයක් තියෙනවා. ඒ තමයි දුක්ගති භය. මේ මරණයෙන් පස්සේ නම් අල්ලස් දීලා කාගෙන්වත් බේරෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව තමන් කරව පව් වලින් ගැලවිලා අල්ලස් දෙන්න දෙයියෙක්වත් නැහැ. සමහරු හැමත් ගැටයක් ගහගෙන ඉන්නවානේ. ඔක්කොම ඒවා කරලා 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 ඒකෙන් මිදෙන්න කාගේ හරි පිහිටක් පතාගෙන උන් දැගෙන් සමාව අරගෙන මෙව්වා ටික හදා ගන්න පුළුවන් කියලා හිතාන ඉන්නවා. ඒවා මොන අසාධාරණද? හොඳ ඒවා ඉතුරු කර ගන්නයි නරකේ වණුම් ගන්නයි කියලා දෙන්නේක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා මේ තේසං විතක්කානං ආදීනවං උපපරික්කතෝ වැරදි සිතුවිල්ලක ඉඳලා ලාවකේ තමන් වැරද්දක් කළොත් එවන් වරදක් කරන කෙනෙකුට තමන්ගේ වරදින් ආදීනව බලන්න තියෙන විදිහ තමයි තමන්ට දොස් කියා ගන්න වෙයිද, අනුන් දොස් කියයිද, ඉරේ විලංගුවේ වැටෙන්න දඬුවම් විඳින්න වෙයිද, අපාගත වෙයිද කියන බිය හිතන්න කියනවා. ඒක උපමාව දක්වනවා. මේකේ මොකද්ද දන්නවද? දැන් අපි හිතමුකෝ මෙහෙම සූත්‍රේම කියනවා. ඒක ඒ කාලෙත් එහෙම කරලා තියෙනවා. උත්සව වලට යද්දි කට්ටිය ඉන්න තැන් වලට යද්දි සමහරු රූපලාවන්‍ය ප්‍රතිකාර ගන්නවද නැද්ද? ගන්නවා. ඒක වරදක් නෑ. හැබැයි මම මේ වැරද්දකට කියනවා නෙමෙයි. දැන් කවුරු හරි කෙනෙක් ආයිත්තන් ආභරණ වලින් සැරසිලා යන්නේ අනුන්ට ලස්සනට පේන්නද නැද්ද? හැබැයි එහෙම ලෑස්ති වෙලා පිරිස මැද්දට යන්න ඕන්න මෙන්න කියලා තියෙනකොට මැරිච්චි මලකුණක් සර්පෙක් වායකක් කරවටේ හිටියොත් මොකද කරන්නේ? ඔන්න ඔය ඕන එකක් කියලා යනවද? නෑනේ. වියදම් කරලා අර ලස්සනට යන කෙනා කොයි තරම්නම් කලබලයක ඔබට හිතෙනවද? පුදුම තරම් ඉක්මනින් එක ඉවත් කරන්න වෙහෙසෙනවද නැද්ද? වෙහෙසෙනවා. මොකද මගේ ලස්සන නැති වෙයි අනුන් නිඳා කරයි කියලා තියෙන බය. ඒ නිසා අන්න ඒ වාගේ ඉක්මනින් ආදීනව බලලා වැරදි සිතුවිල්ල ඉවත් කරන්න කියනවා ලෝභ ද්වේෂ මෝහ. කාරණා කීයක් අපි කියන්න ඕනේ කිවද? පහක්. දැන් කාට හරි ආදීනව පේන්නේ නැත්තම්, සමහරුන්ට ඕක පේන්නේ නැහනේ. පේන්නේ නැත්තම් ආදීනව වලිනුත් හිත හදා ගන්න බැරි නම් ඒ ආව වැරදි සිතුවිල්ලට තුන්වෙනි පියවර අනුගමනය කරන්ටයි කියලා කියනවා. මොකද්ද දන්නවද? තුන්වෙනි පියවර තේසං විතක්කානං අසති අමනසිකාරෝ. ඒක හිතන්න යන්න එපා කියනවා. දැන් වෙන සිතුවිල්ලක් ගන්න බැරි වෙච්ච හින්දානේ ආදීනව බලන්ට කීවේ. ඒකත් බැරි නම් තමයි තුන්වෙනි එක ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න කියලා. දැන් ඕන් එතකොට කියයි හාඳුරෝක කීවට හිතුවිල්ලක් අහ ඕක හිතන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. ඒකට උපමාව මොකද්ද දන්නවද? අපි ගමන බිමනක් යනකොට ඉස්සරහට තරහකාරයෙක් හම්බුනොත් මොකද කරන්නේ? මං හිතන්නේ ඔයගොල්ලෝ නම් hina වෙලා යනවා. මොකද තරහා හොඳ නෑනේ. පළවෙනියෙන්ම කියවන අඤ්ඤන් නිමිත්තන් කියලා. ඒ හින්දා රවණ්ඩ හොඳ නෑ, ගොරවණ්ඩ හොඳ නෑ, hina වෙලා යනවා. එහෙමද? එහෙම කරන්නේ නැත්තම් සමහරු කරන්නේ මොකද? එක්ක අහක බලාගෙන යනවද නැද්ද? අහක බලාගෙන යනවා. දැන් මම විපර අත්විඳා එකක්. දැන් සමහරු ඔය තුවාල වෙච්ච අය අනතුරු වලට පත් වෙච්ච අය බලන්න කැමති නෑනේ. වාහනේ ගියත් මොකද කරන්නේ? සමහරු SP ගන්නවා. ඇයි බලන්න කැමති නැති නිසා. ආන් ඒ වාගේ වැරදි සිතුවිල්ලක් ආවහම ඒක යලි යලි හිතන්න යන්න එපා කියලා කියනවා. දැන් අපේ අය හුඟක් වෙලාවට පුරුදු වෙලා තියෙන මිනිස්සු ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිතුවිල්ලක් ආවහම නහයෙන් අඩාගෙන හැම වෙලාවෙම නින්දෙදිත් මනෝලෝකයක ඒකත් එක්ක යනවද නැද්ද? තමන්ම දන්නවා දැන් ආවේ ලෝභ, ද්වේෂ, මෝහ වලට බර වැරදි සිතුවිල්ලක් කියලා. ඒක අත්හරින්නේ නැතුව ඒකම හිත හිත ඉන්නවා. සමහර විරහවෙන් වෙන් වෙච්ච අය ගැන, සමහර අමනාප වෙලා අමනාප වුණු අය ගැන, සමහර වෙලාවට තමන්ට නැති වෙච්ච වස්තු සම්පatti ගැන, තනතුරු තාන්න මාන්න ගැන දන්නවා. අය අම්මා මුත්තා කාලෙවත් මේක හදාගන්න
බෑ කියලා. හැබැයි ඒකම හිත හිත තැවෙනවද නැද්ද? එහෙම තැවෙනවා. දැන් සමහරු තමන්ගේ කෙනෙක් නැති වුණාම මිය ගියාම අවුරුදු ගණන් අඬනවා. ඒ සිතුවිල්ල තියෙන්න ඕන සිතුවිල්ලක්ද? ඒක යලි යලි මෙනෙහි කරන්න ඕන එකක්ද? නෑ. ඒ නිසා වැරදි සිතුවිල්ලක් කියලා දැනුණා නම් කළ යුතුව තිබෙන්නේ යලි යලි එය සිහිපත් කිරීමෙන් ඉවත් වෙන එක. අසති අමනසිකාරෝ. එතකොට කියනවා හතරවෙනි එක. තුන්වෙනි එකත් බැරි වුණොත් හතරවෙනි එක මොකද්ද? හතරවෙනි කාරණේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන්නේම යම් කෙනෙකුට තමන්ට මේ වැරදි විතර්කයක් ආවොත් විතක්ක සංඛාර සංඨාණං මේ විතර්කයක් වැරදි සිතුවිල්ලක් ආවොත් එහෙම ඒ සිතුවිල්ල ඇති වුණේ කොහොමද කියලා මුලට යන්න කියලා කියනවා. සිතුවිල්ල ඇති වුණේ කොහොමද කියලා මුලට යන්න කියලා කියනවා. මම ඔබට යෝජනාවක් කරන්නද? සමහර අය එක්ක රණ්ඩු වෙද්දි කාලයක් තරහමනාපලා ඉද්දි මුල අමතක වෙනවද නැද්ද? මම ඔය මුල කියන්නේ අර කෙලෙහිගුණ අමතක වෙනවා කියන එක නෙමෙයි. ගැටුම පටන් ගත්තේ කොතනින්ද කියලා අමතක වෙනවද නැද්ද? සමහර ලාට මුලින් ඒව පටන් ගන්නේ නිකමට වාගේ. හැබැයි කාලයක් යනකොට අපිම දන්නේ පටන් ගත්තේ කොහොමද කියලා. ඒකම වර්ධනය වෙලා වෙලා තව පහුගිය කාලේ යට ගියේ වයි ඔක්කොම ටික ඒකට එකතු වෙලා තිබ්බ මුල නෙමෙයි වෙන ඒවා එකතු වෙලා අපි වැරදිම ගමනක් ගිහිල්ලාද නැද්ද? දැන් එහෙම ඕන තරම් අපිට ওই නඩු අහන්න තියෙනවා. පටන් ගන්නේ විහිළුවක් කරලා. හැබැයි විහිළුවට පටන් ගත්තා වුණාට පහුගිය කාලේ තිබ්බ ඇත්තම කුණු කන්දල් ලෝකට දාගෙන මුල පටන් ගත්ත තැන අමතකයි වෙන දිහාවක දැන් ගැටලුව යනවා. එහෙමද නැද්ද? එහෙමනේ. ඒ නිසා මේ බුදුහාමුදුරුව උගන්වනවා හතරවෙනි කාරණය මේ වැරදි සිතුවිල්ලක පිහිටවලා ඉන්නවා කියලා තේරෙනවා නම් තමන්ට සිතුවිල්ල ඇති උනේ ඇයි කියලා මුලට යන්න කියනවා. ඒක හරියට සමහරු නිකන් වැඩපලක් නැතුව ඔහෙ ඉබාගාත ඇවිදින වෙලාවල් තියෙනවද නැද්ද? දැන් කියයි නෑ කියලා. අරමුණක් නැතුව සමහරලාට එහෙම එහෙ ඇවිදින වෙලාවල් තියෙනවා. එහෙම ඇවිදින මිනිස්සෙක් ඇයි මම මේ යන්නේ? මොකටද මම මේ යන්නේ කියලා තේරුම් අරගෙන වැඩක් නැති ගමනක් යන්නේ කියලා හැරිලා එන්නේ යම්සේද? මේක ටිකක් හිතන්න ඕන කාරණයක්. ඒ කියන්නේ තමන් මෙවැනි තැනකට වැටුනේ ඇයි කියලා ආරම්භය මුල ගැන හොයලා බලලා ආපස්සට එන එක තමයි මේ මුල හොයාගන්න කියන එක. ඒ තමයි හතරවෙනි එක. මේකත් බැරි නම් නොකල යුතු නමුත් අවසාන කාරණය. ඒ තමයි වැරදි ලෝභ ද්වේෂ මෝහ සහගත සිතුවිල්ලක් අපි ඇවිල්ලා ආක්‍රමණය කළොත් එහෙම ඒකට කියනවා අභිසන්තාපේ තබ්බං. දිව හපාගෙන, ඒ කියන්නේ දත් මිටි කාගෙන මේ දිව උඩුතල්ලට තද කරගෙන ඇඟ හයියෙන් තද කරගෙන ඉවසන්න කියලා කියනවා. අර සමහරු දත් මිටි කනවා කියන්නේ, ඒ කියන්නේ ගහන්නේ නැහැ නමුත් දත් මිටි කනවා කියලා එහෙම කරනවා නේ චරචර ගාලා. එහෙම ඕක නිකන් සාමාන්‍ය කේන්ද්‍රිත තරක් නෙමෙයි. භික්ෂූන් වහන්සේලා භාවනා කරනකොට භාවනානුයෝගීන් පවා කරලා තියෙනවා. අටුවාවාදී කියන හැටියට භාවනා කරන අයත් ඒක කරලා තියෙනවා. ඒ කියන්නේ වැරදි සිතුවිල්ලක් එන්නේ කර කියාගන්න දෙයක් නැහැ. දත් හපාගෙන දිවෙන් තොල තද කරගෙන මේ කයේ ශක්තිය පාවිච්චි කරලා හිත තද කරගෙන ඉඳලා තියෙනවා සමහර වෙලාවලදී. ඒක කරන්න එපා කියලා කියනවා. ඇයි දන්නවද? පළවෙනි වැඩේ කරනවා නම් කරන්නේ අවබෝධයෙන්ද නැද්ද? අවබෝධයෙන්. මොකද හානියක් නැහැ. දෝෂේ ඉවත් කරලා හොඳ දෙයක් එන නිසා. දෙවෙනි වැඩේ කරන්නේ කොහොමද? ආදීනව දැනගෙන ඉවත් කරනවා. මොකද ආයෙ ආගේ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තුන් වැඩේ අසති අමනසිකාරෝ. මෙනෙහි නොකරන නිසා කාලය ගෑවෑමෙන් ඉවත් වෙලා යනවා. මොකද යලි යලි මෙනෙහි කරන්නේ නැති නිසා එයා රැඳෙන්නේ නැහැ. හතරවෙනි එක මොකද්ද අපි කිව්වේ? යම් සිතුවිල්ලක් වැරදි නම් ඒක ආවේ කොහොමද කියලා මුලට ගිහිල්ලා බලන්න. මුලින් අපරාධ මේක පටන් ගත්තේ කියලා හිතුනහම මුලට ගියාම තේරෙයි මේක තේරුමක් නැති මුලක් තියෙන්නේ ආරම්භය කියලා. ඉවත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒකත් ඉවත් වීම සිද්ධ වෙනවා. හැබැයි ඇයි පස්වෙනි කාරණේ එපා කියලා කිව්වේ? ඒකෙන් අභිසන්තාපේ තබ්බං. දත් මිටි කාගෙන අපි ශක්තියෙන් ඉවසගෙන යම් වැරදි සිතුවිල්ලක් යටපත් කරනවා කියන්නේ කවදා හරි දවසක ඒක පුපුරලා එළියට එන්න පුළුවන්ද බැරිද? පුළුවන්කම තිබෙනවා. හැබැයි වැරද්දක් කරනවට වඩා වටිනවා අවසාන පියවර හැටියට ඒක හරි අනුගමනය කරලා සිතුවිලි යටපත් කරන එක. ඒ නිසා අවබෝධයෙන් මතු දින එක එය සමාප්ත කරන්න යලි පුළුවන්කම ලැබෙනවා ඇති. ඒ නිසා විතක්ක සංඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙකුට වැරදි සිතුවිල්ලක් ආවේද ඒ වැරදි සිතුවිල්ල
අලෝභාද්වේෂාමෝහ කියන ධර්මානුකූල සිතුවිල්ලක පිහිටුවන්නට විතක්ක සංඨාන සිතුවිල්ල නිවැරදිතනක පිහිටුවන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නේද එවන් කෙනා මේ ශාසනය උගන්නන ආධ්‍යාත්මික සුව ලබනවා ඇති. එවන් සුවයක මෙලොවද සුව වෙනවා සංසාරෙද සුව වෙනවා අවසාන වශයෙන් අමා මහ නිවන් සුව පිණිසම ඔබේ සිතුවිල්ල නිවැරදිතනක පිහිටුවීම හේතු වාසනා වෙනවා ඇති. හැම දිනාටම මේ නිවැරදි තැනක සිතුවිල්ල පිහිටුවා ධර්මානුකූල සිතකින් අමා මහ නිවන් සුව ලබන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබේවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. නිවැරදි සිතුවිල්ලෙන් යුතුව ජීවිතය දකින්නට අද දවසේදී සියත ටීවී නිකිණි පුන් පොහොදා අමවැස්ස සජීවී විකාශයේ ධර්ම දේශනාව පැවැත්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍යවාද කුඩා කත්නෝරුවේ විනීත ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.